අයිබෝවන් ඔයාල හැම කෙනෙක්ම V7 ෆැමිලි එකට මොහොමත් මාදරයෙන් පිළිගන්නවා. අද මම්මේ ආවේ අපේ වොමන්ස් ඩේක වෙනුවෙන් අපි පවත්වපු ගිව්අවේ එකේ විනර්ස්ලා කවුද කියලා කියන්න. ඇත්තටම ටිකක් පරක් වුණා ගෙදර වැඩයි කටයුතු එක මේක විනර්ස්ලා කවුද කියන්න. ඉතින් ඒක නිසා පරක්කු කරන්න නැතුව මම කියන්න. මම මේක විනර්ස්ලා තේරුවේ ලයික් වැඩිම තියෙන අය කීප දෙනෙකුත් තේරුවා. ඒ වගේම ලස්සනට ක්‍රියේටිව් අනිත් එක මානුෂීය අතින් බැලුවාම මේ ඒ ලියපු කෙනා ගැන ලස්සනට ලියලා තියෙන ඒ හැම කරුණම සලකලා බැලලා තමයි මම මේ විදිහට විනස තේරුවේ. ඉතින් කවුරුත් මාත් එක්ක අමනාප වෙන්නේ නැහැ කියලා හිතනවා. මේවර ජයග්‍රහණය කරන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් ආපහු අපි වගේ මහක්hari ගිව්අවේ එකක් තිබුණාම ඔයාලා හැමෝටම අවස්ථාව දෙන්න බලන. ඉතින් මේ පාරත් මම ටැග් හතක් තමයි ලෑස්ති කරේ. වුණාට ලස්සන අදහස් ඉවිච්ච නිසා වගේම ලයික්ස් තියෙන ඒවත් බැලුවාම මම හිතුවා තව ටැග් තුනක් වැඩිපුර දෙන්න කියලා. එතකොට ඔක්කොම 10 දෙනෙක්ට මේ පාර අවස්ථාව තියෙනවා. ලොකුවට නෙමෙයි සාමාන්‍ය විදියට ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම මෙදලා දෙන්න සූදානම් කරලා තියෙනවා ටැග්. එහෙනම් බලමු කවුද මේ පළවෙනියටම දෙන්නේ. ඇත්තටම පළවෙනියටම එයාට ලයික්ස්ත් වැඩි, ඒ වගේම ලස්සනයි, ක්‍රියේටිව්, හරිම ආදරණීය විදිහට ලියලා තිබුණා. ඉෂාලි සමින්දි කියලා, නොදුටු දෝනිට ආදරෙන් කියලා. ඉතින් එයාට තමයි එයාව තමයි අපි මුලින්ම මම විතරක් නෙවෙයි තමගේ ආරෝ කීප දෙනෙකුත් එක්ක තේලා තමයි අපි මේක තේරුවේ. ඉතින් එයාට මුල්ම තෑග විදිහට අපි යව තෝරගන්නවා. ඇත්තටම එයාගේ බලාපොරොත්තු ඒ දරුවෙක් වෙනුවෙන් ඒ බලාපොරොත්තු වෙන සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ට සිද්ධ වෙලා එයා වගේම දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න සියලුම අම්මවරුන්ට ඉක්මනින් මේ දරු සිහිනිය සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එයාට මේ යාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා අපිත් බලාගෙන ඉන්නවා. හරි, ඊළඟට දෙවැනියට ශාක්‍යාස් මම් කියලා තියෙන්නේ. ඇත්තටම මෙයා ගැන කිව්වොත් එයාත් හස්බන්ඩ් නැතුව බබාලා බලාගෙන ඉන්නේ, බබත් එක්ක ඉන්න සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න ඇති දන්නේ නැහැ. ඉතින් එයා මේ දවස්වල ඕන කෙනෙක්ට තේරෙනවා හස්බන්ඩ් කෙනෙක් නැතුව අමාරුවෙන් දරුවෙක් බලාගෙන හැම එන ප්‍රශ්නවලට මුහුණ දෙන බොහොම ශක්තිමත් කාන්තාවක් විදිහට මම දකිනවා එයාව. ඉතින් ඒ කෙනාටත් අපි ශාක්‍යස් මම හරියට නම දන්නේ එයාගේ, එයාටත් අපි ඒ විදිහට තෑග්ගක් තියෙනවා. ඊළඟට නදීෂා රත්තු රුවන්තිකා, නදීෂා රුවන්තිකා කියලා ඉන්නවා. ඒක එයාගේ අම්ම ගැන කියන්නේ. තාත්තා නැතුව මේ හඳුන් කුරු කපුරු පොල විකුණපු මම කෙනෙක් ගැන. එයා ඒ අම්මා එයාලව දාලා යන්න බැරි නිසා එයාලවත් වඩාගෙන ඒ තැන්වලට ගිහිල්ලා ඒ දේවල් කරලා අද දරුවෝ හොඳ තැන්වල ඉන්නවා. ඒ වගේම ඒ අම්මවත් හොඳට බලා ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි එයාවත් තෝරගත්තා, නදීෂා රුවන්තිකා. ඊට පස්සේ උමේෂා සුදේශිනී කියලා තියෙනවා. උමේෂා සුදේශිනී කියලා තියෙන්නේ ඒත් ඒ අම්මා අවුරුදු 27ක් හිර ගෙදරට බත් අරගෙන ගිහිල්ලා දරුව 4 දෙනෙක්ව උස්මහත් කරපු අම්මා කෙනෙක් ගැන තමයි එයා ලියලා තියෙන්නේ. ඉතින් ඒ අම්මා ඒ උමේෂටත් ඒ විදිහට ටැග්ග්ක් තියෙනවා. ඊට පස්සේ දීපිකා විජේතුංග කියලා තියෙන මේ ඇත්තටම දීපිකා විජේතුංග කියලා තියෙන මැටි ගෙදර ආච්චි කියලා හරිම ක්‍රියේටිව් වේවර්ස් එක මේ ඒ හස්බන්ඩ් මැරුණු දරුවෝ නැති ආච්චි කෙනෙක් ජීවත් වුණු හැටි තමයි ඒ වර්ස් එක ලියලා තියෙන්නේ. ඒක හරි ලස්සනයි. ඉතින් ඒක ක්‍රියේටිව් අතින් ගොඩක්ම ලස්සන නිසා ඒකටත් ටැග්ග්ක් දෙන්න කියලා හිතුවා. ඊට පස්සේ ඉසුරි ජයරත්න කියලා තියෙනවා. ඉසුරි ජයරත්න යාගේ ආදරණීය නැන්දම්ම ගැන තමයි ලියලා තියෙන්නේ. ආ දැන් ප්‍රෙග්නන්ට්. ඉතින් එයාගේ දරුවෝ බලාගෙන හැමදේම කරන ඒ ආදරණීය නැන්දම්ම ගැන යාට এডুকেෂන් එකට හැමදේටම හෙල්ප් කරනවා කියලා තිබුණා. ඉතින් ලස්සන කියලා. ඉතින් ඒක නිසා ඉසුරිටත් අපි හිතුව ජයග්‍රහණයක් දෙන්න. ඒ වගේම තුෂානා සමරනායක, තුෂාරා සමරනායක කියලා තියෙනවා. ඒක එක්කෙනෙක් ගැන නෙමෙයි, මොන්ටිසෝරි නම් පටන් ගත්තාම සමස්ත කාන්තා
පද්ධතිය ගැන මෙයා ලියලා තියෙනවා. ඉතින් හුංචි කාලේ ඉඳන් අද දක්වා ඉන්න. ඉතින් එයාටත් අපි හිතුව ජයග්‍රහණයක් ලබා දෙන්න. ඊට අමතරව දිලුක්ෂිණී අධිකාරී කියලා ඉන්නවා. දිලුක්ෂිණී අධිකාරී ලියලා තියෙනවා මේ ඇත්තටම මේ එයා ලියලා තියෙන්නේ උගල දන්න වැඩි කමනි අක්කා කියලා සිම්පල් ජොයිෆුල් හෝම් මේකින් කියලා තියෙනවා ෆේස්බුක් පේජ් එකක්. ඉතින් ඒකේ කමනි අක්කා ගොඩක්ම සමාජයට වැදගත් පණිවිඩ දෙන ගොඩක්ම යහපත් ඉදිරි ජීවත් වෙන බිරිඳක් ආදරණීය මාවක්. ඉතින් ගොඩක් සමාජ සේවිකාවක් ඉදිරියට මම දකිනවා. මොකද මමත් මගේ ජීවිතේට ගොඩක් දේවල් අරගෙන තියෙනවා කමනියක්කගෙන්. ඉතින් ඒක නිසා එයා කමනියක්ක ගැන ලියපු දෙයට ඇත්තටම මට හිතෙන මොකද කමනියක්ක කියන්නේ දන්න අය දන්නවා ගොඩක්ම සමාජයට වැදගත් පණිවිඩ දෙන. ඉතින් ඒක නිසා මම හිතුවා ඒකටත් දිලුක්ෂිණීටත් ජයග්‍රහණයක් දෙන්න. ඊට පස්සේ අනු ලොකු කැට ගොඩ අනුලොකු කැටගොඩ එයාගේ අම්ම ගැන ලියලා තියෙනවා. ඉතින් ඒකටත් පොඩි වර්ස් එකක් උනා ලයික්ස් තිබුණා. ඇත්තටම ලස්සනට ලියලා තිබුණා. ඉතින් අනු කැටගොඩට වගේම NAP මදුශානි එයාටත් ලයික්ස් තිබුණා සාමාන්‍යයෙන් වැඩියෙන්. ඉතින් ඒක නිසා එයා එයාගේ ටීචර් කෙනෙක් වුණු අම්ම ගැන තමයි එයා ලියලා තිබුණේ. ඉතින් ඒක නිසා මෙන්න මේ 10 දෙනාටම ටැග් දෙන්න කියලා අපි හිතුවා. ඉතින් පොඩි තෑගි මම ඒ විදියට බලලා දැන් මම කියවනේ බතික් මැටීරියල්ස් එකයි ඊට පස්සේ අර ආයුකා හර්බල්ස් ඉතින් ගෙනේන ආයුර්වේද සෝප් ජාති තුනක තියෙනවා. ඉතින් ඒ සබන් කැටේ ගානේ 3 දිනෙට ලැබෙන අනිත් එක බ්‍රවුනි බොක්සස් කියලා හිතුවේ. ඉතින් ඒවත් අපි ඒ විදියට බෙදලා ඉවන්නම් ඕගොල්ලන්ගේ වලට. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මම මෙතන මගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්නම්. පුළුවන් අය ඔයගොල්ලෝගේ අනන්‍යතාවය එක්ක මොකද ශාකියස් මම කිව්වට මම දන්නේ නැහැ කවුද කියලා. ඉතින් ඒක නිසා අනිත් අයගේ නම තියෙනවා. ඔයාලගේ නමයි ඇඩ්‍රස් එකයි මට ෆෝන් නම් එකයි මේල් කරන්න. නැත්නම් මෙතන පහල කමෙන්ට් කරන්න කැමති කෙනෙක් නම් මෙතන පහල කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ ජයග්‍රහණය කරපු අය නම් මට පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන්න. මේල් කරන්න නැත්නම් මගේ Facebook එකේ V7 page එක තියෙනවා. V7 page එකට මැසේජ් එකක් එව්වත් ඒකත් මට ලේසි. ඔයාලා කැමති විදිහට කරන්න. නැත්නම් තේජාමහාරච්චි කියලා මගේ Facebook page එකේ ඒත් මැසෙන්ජර් හරහා හරි මැසේජ් එකක් එවන්න. ওই 10 දෙනාට ඒ ජයග්‍රහණ ඒ විදිහට අපි ගෙදරටම ටැග් ඉවන්නම් ඉස්සරහට. ඉතින් මට ඒ විදිහට ඔයගොල්ලෝගේ විස්තර ටික ඉක්මනට එව්වත් ඒ විදිහට මට ඒ ටැග් ටිකත් ඉක්මනට එවන්න පුළුවන්. ඉතින් මේ තරගයට සහභාගී වුණු හැම කෙනෙක්ටම බොහෝමත්ම ස්තුතියි. වල හැම කෙනෙක්ගේම ලස්සන අදහස් වුණ ලස්සනට ලියලා තිබුණේ. ඉතින් මේක ගොඩාක් දෙනෙක් තෝරන්න බැරි නිසා කීප දෙනෙක් තෝරගත්තේ නැතෝ කාත් එක්කවත් කවුරුවත් මාත් එක්ක මේකට අමනාප වෙන්න එපා. ඉදිරියටත් අපි මේ වගේ පොඩි මොනවා හරි තියලා තව ඉස්සරහට අපි බලමු මොකනවා හරි ඔයගොල්ලන්ට මොනවා හරි දෙන්න පුළුවන්. දෙයක් හරි ඔයගොල්ලන්ට දැනුම හරි ඒ වගේ බෙදා දෙන්න පුළුවන් නම් අපි ඉදිරියට ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයගොල්ලෝ ජයග්‍රහණය කරපු කෙනෙක් නම් යටින් comment කරගෙන යන්න. ඉතින් ඉස්සරහට මේ වගේ video වලින් එකතු වෙන්න බලාපොරොත්තු වෙන්න. අපේ පොඩි පස්සෙනා එක කරන එක එක ගෙදර දොරේ වැඩ ලේසි පාසු කරගන්න වැඩ වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කොහොමද කරගන්නේ ඒ වගේ දේවල් මම ඉදිරියට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොහොමඩ්ව ස්තුති වෙනද වගේම සුබ දවසක් හැමෝටම. පරිස්සමින් ඉන්න.